මැතිවරණ ඉදිරිපත් වෙනකොට සාමාන්‍ය ඉතිහාසය ඉඳන්ම නොඑක් පක්ෂවල යම් අදහස් තියෙනවා. ඒ වගේම තමයි අය එක් පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරලා තමන්ගේ අදහස් සහ මත විමසනවා. ඉතින් ඒක මේ ජනාධිපතිවරණ ඉතිහාසයේ සාමාන්‍ය කාරණයක්. අපි මුලින්දම්ම පක්ෂ ශක්තිමත් කරමින් වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන ආවා. ඉතින් මම හිතනවා ඉදිරි කාල සීමාව තුලත් පක්ෂ ශක්තිමත් කරමින් අපේ මතවාදයේ ජයග්‍රහණය කරවන්න අපි කටයුතු කළ යුතුයි. පුද්ගලයෝ ජයග්‍රහණය කිරීමට වඩා අපි එදා ඉඳන් UMP විරෝධී කඳවුරේ අපි හිටියේ. ඉතින් අදත් අපි හිටගන්නේ UMP විරෝධී කඳවුරේ. ඉතින් පැහැදිලිවම මේ මැතිවරණය තුළ UMP විරෝධී කඳවුර සහ අනික් කඳ UMP කඳවුර කියන කාරණය තුළ මාතන පොජ්ජන පෙරමුණ පක්ෂයක් විදිහට වමේ දේශපාලන ධාරාව ඓතිහාසික UMP විරෝධී කඳවුර නියෝජනය කරන්න අපට වකිමක් තියෙනවා. ඒ වගේම අපි මතක තබා ගත යුතුයි ජනාධිපතිවරණයේදී ගණදෙනුව තියෙන මහජනතාව එක්ක මිසක් මනාප දේශපාලන තුල නෙවෙයි. සමහර වෙලාවට සමහරු හිතනවා ඇති මේ වෙලාවේ මනාප දේශපාලනය කරන්න හොඳ වෙලාවක්. තමන්ගේ දේශපාලන ධාරාවේ මනාපට එකතු කරගන්න මේ මැතිවරණය පාවිච්චි කරන්න ඕනේ කියන කාරණය. හැබැයි මේක ජනතාව ජාතික වශයෙන් නායකයෙක් තෝරගන්න මැතිවරණයක් මිසක් මනාප කේන්ද්‍ර කරගෙන තීන්දුව తీරන ගන්න මැතිවරණයක් නෙවෙයි. ඉතින් ඉතිහාසය තම ජයග්‍රහණය කරේ ජාතික වැඩපිළිවෙලක් එක ගීපු නායකයා සහ කඳවුර. ඉතින් අපි පැහැදිලිවම පක්ෂයක් විතරේ ජාතික වැඩපිළිවෙලක් දෙකින්. බහුතරයක්ද සුළුතරයක්ද කියන කාරණේ දැන් ඔය ගියා කියන අය අපේ ගෙදරත් ඇවිල්ලා ගියේ. අය රැහත් ආවා. අය රැහත් ආව සමහරව අද උදේත් හම්බුණා. එහෙනම් තාම සමහරු තීන්දුව ගැනීමේදී පොඩි චකිතකින් ඉන්නවා. ඉතින් ඒක මේ වර්තමානයේ තියෙන දේශපාලනික පසුබිම. අපේක්ෂකයා තේරීම පිළිබඳව මීට වඩා අපි තව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. අපි නියෝජනය කරන දේශපාලන මතවාදය ජයග්‍රහණය නැත්නම් වෙනත් දේශපාලන මතවාදයකට අවස්ථාවාදීව පවල දෙනවා. එහෙම නැත්නම් අපි නියෝජනය කරන දේශපාලන කඳවුර ජයග්‍රහණය කරන රංකල්ලා. ඉතින් ඒ හින්දා මම හිතනවා අපි ඒ වගකීම ඉටු කරන දේශපාලන බලවේගයක්.